ඔබ සිරදනාන අද ආජීවස්තමක සීලය සමාදන් වුණේ ආජීවස්තමක සීලය කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වන්නට පාරමිතා පුරන්නා වූ බෝධිසත්වයන් වහන්සේලා අනුගමනය කරන්නා වූ සීලයක් අපි ප්‍රාණඝාතයෙන් අයින් වෙලා ආංශතු දෙයයින් වෙලා මුසාවාදයෙන් අයින් වෙලා සුරාවෙන් අයින් වෙලා ඒ ආකාරයෙන් සදාන් කරන සීලය තියෙනවා පංච සීලය ඒ වගේම අට සීලයකුත් තියෙනවා දස සීලයකුත් තියෙනවා අපි උස්සසුන්වල මහසුන්වල නැතුම් ගැයුම් ආදී දේවල් අපිට ඕන වෙලාවක මේ සිල් ගන්න අතරතුරේදී සිදු කරන්නට වෙන දේවල් නෙමෙයි. ඒව සිදු කරන්නේ නැහැ. එහෙමනම් අපිට මේ වගේ වෙලාවකදී අපහසුම අමාරුම කාර්යයක් තියෙනවා. නිකන් ඔලේ දොඩමළු වෙනවා අනිත් අයත් එක්ක සම්ප්‍රප්පලාපය දෙනවා. එහෙනම් අපි සමාදාන් වෙන්න ඕන මේ දේවල්. අපි ඉතින් ඕප දූප කතා කරන්නේ නැහැ කියලා සීල් ගත්තේ නැහැ නේ කියලා ඉවරලා කියන්න පුළුවන් අනිත් සීල් ගත්තයින් පස්සේ. හැබැයි මේ සීලය ගත්තට පස්සේ ඔබට බෑ කටක් ඇරලා තව කෙනෙක් එක්ක ධර්මයෙන් බාහිර කිසි දෙයක් කතා කරන්න. ඒක හොඳින් මතක තියාගන්න. ඒ නිසා සීල තුල කොයිම වෙලාවකවත් අන් අයට බාධාවක් පීඩාවක් වෙන ඔබට දෙලවට වැඩක් නැති අරුම ගාමේ නිවනට වැඩක් නැති ඒ ඕපා දූපයන් කතා කරන්නේ නැහැ. ඒ වගේම කෙනෙකුගේ හිත රිදෙන තීනණයට පත් වෙන වැරදි වචන කිසිම වචන අපි කතා කරන්නේ නැහැ අද. ඒ නිසා ඔබ සියලු දෙනාම වැරදි හැඟීමකින් යුක්තවද හිටියෝ ඔබ සිල් ගන්න එනවා කියලා ඉවරලා ඇවිල්ලා කියාදෙන දේ අහගෙන ඉන්නේ නැ කියාදෙන භාවනාව කරන්නේ නැ එහෙම ඉඳලා ඔබ දානි ටික ලබා ගත්තත් ඔබ මිච්ඡා ආජීවයක් සිදු කරන්න බින්වත් ඒ නිසා හරියට භාවනා කරන්න හරියට සිල් ටික ආරක්ෂා කරගන්න හරියට දහම් අහන්න යෝනිසෝ මනසිකාරයකින් යුක්තව හරියට ආක්ෂ ප්‍රතිපත්ති පූජාවන් වල යෙදෙන්න මෙන්න මේ දේවල් ටික සිදු කරලා අද උතුම් වූ කොහය බෝධිසත්වයන් වහන්සේ මෞකස පිළිසඳගත් කොහය බෝධිසත්වයන් වහන්සේ අභිධර්මය දේශනා කළා වූ කොහය බෝධිසත්වයන් වහන්සේ ගිහිගෙන් නික්මුණු කොහය බෝධිසත්වයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ පස්වග මහණුන්ට පළවෙනි ධර්ම දේශනාව කළා වූ කොහය ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ කරගත්තා වූ පළමුවෙනි සරණවක් වූ රහතන් වහන්සේලා පළමු මතාවට වස්වැසි පොහොය. ඒ නිසා ඔබ සියලු දෙනාට මට ගොඩාක් වැදගත් වෙනවා. ඒ වැදගත් වන්නා වූ උතුම් වූ පොහොය දවසේදී ඔබ සියලු දෙනාගේම පින් සිත උතුම්ව සමුදි කරගන්නට ඕන. ඔබ සියලු දෙනාටම නිරෝගී හැදෙන්න හේතුවක් තියෙනවා. ඔබ සියලු දෙනාටම දුක් දෝමනස්යන් ඇති වෙන්නට හේතුවක් තියෙනවා. ඔබ සියලු දෙනාටම දූ දරුවන්ගේ ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙන්නට ඔවුන් නිරෝගීවබාධ පත් වෙන්නට හේතුවක් වෙනවා. ඔබ සියලු දෙනාටම දූ දරුවෝ නැතුව ඉන්න රැකී රක්ෂා දළවලින් ඈත් වෙන්න, ඒව නැති වෙන්න, දරදාන්නේ විනාශ වෙන්න, යහපත් කල්යාණ මිත්‍රයෝ නැතුව තනිපංගලමේ දුකෙන් වේදනාවෙන් ඉන්න, ඔබ හිද්දත් ඇති අය ඔබගෙන් ඈත් වෙන්න, ඔබට නරක ගතිගුණ ඇති අය ඔබගේ ජීවිතයට ලං වෙන්න හේතුවක් වෙනවා පින්වත්නි. මෙන්න මේ දේවල් වලින් ඈත් වෙන්නට අද අපි දවසේ ගත කරමු. මෙන්න මේ යහපත් දේ ලැබෙන්නටත් ඔබගේ ජීවිතයෙන් ඈත් කර යන දේවල් ඈත් වෙන්නටත් අවශ්‍ය වෙන ආකාරයට අපි අද යහපත සිදු කරමු. අන්න ඒකයි නුමනා වෙන්නේ. එහෙම නැතුව ඔබගේ ජීවිතයට නුමනා අය ලං වුණාට පස්සේ ඔවුන්ට ක්‍රෝධ කරලා වෛර කරලා ඔබ දැවෙන්නට නුමනා වෙන්නේ නැහැ. ඔවුන්ව මරා දාන්නට උපක්‍රම හොයන්නට ඕනේ නැහැ. ඒවා අයින් කරගන්න ක්‍රම තියෙනවා. ඒ වගේම ඔබගේ ජීවිතයෙන් යහපත් අය කල්යාණ මිත්‍රෝ ඈත් වෙනවා. මේ ඈත් වෙන අය වෙනුවෙන් ඔබට දුකයි. ඒ නිසා ඔවුන්ව ලංව සිටින්නට නම් ඔබගේ ජීවිතය තුළ හොඳ ධර්මයක් පිළිගන්නට ඕන. අන්න ඒ ධර්මය ඔබගේ ජීවිතයට එකතු වෙන්නට ඕන. අන්න ඒ සඳහා අද අපි ජීවිතය ජීවත් කරමු. අද ඒ සඳහා මේ සීලය ලබා ගත්තා වූ ක්‍රියාදාමය අනුගමනය කරමු. ඔබට ලෙඩ රෝගාබාධ හැදෙන්නට සසරේ කරවලද පාප කර්මයන් තියෙනවා. මෙන්න මේ පාප ධර්මයන් ඔබගේ සිතට ලැබෙන්න ලැබෙන්න ඔබ ජීවත් වෙන විදිය වෙනස් කරපු ගත්තේ නැත්නම් ඔබ සිතන විදිය වෙනස් කරගත්තේ නැත්නම් ඔබ කතා කරන විදිය වෙනස් කරගත්තේ නැත්නම් ඔබගේ ප්‍රාර්ථනාවන් වෙනස් කරගත්තේ නැත්නම් ඔබ සංසාරයේ සිදු කරන දර වැරදි ප්‍රාර්ථනාවන් ඔබගේ ජීවිතයට එකතු වෙනවා පින්වත්නි. ඒ නිසා මේ ජීවිතයට එකතු වෙන වැරදි ප්‍රාර්ථනාවන් නිසා ඔබ ජීවිත කාලයම දුක් විඳිනවා පින්වත්නි. අන්න ඒ නිසා මෙන්න මේ දේවල් හදා ගන්නට අද ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට සුවපත් කරගන්නට හේතු වාසනා කරගන්න. ඔබගේ දූ දරුවෝ අය අකාලේ මිය යන්නේ, ඔබගේ දූ දරුවෝ ඔබ කියන දේ අහන්නේ නැතුව විනාශත්වයට පත් වෙන්නේ, නුමනා මාත්‍රාවෙ ආදී දේවල් වලට ඇබ්බැහි වෙන්නේ, ඔබගේ දූ දරුවෝ ළිඳ රෝගාබාධයට පත් වෙලා මහා දුකක් විඳින්නේ, ඔබවගේ දෙමව්පියෝ ඒ ආකාරයට මහා දුකක් විඳින්නේ, තනිකරම ඔබටත් ඒ වගේ දේවල් ලැබෙන්නේ පින්වත්නි.
අපි සසරේ වපුරපු දේවල් නිසා අපි වපුරලා තියෙන යන්නේ වගේ දේවල් ඒ වපුරපු දේවල් අපිට ලැබෙනවා අපිත් මිනිස්සුන්ට සතුන්ට හානි කරලා තියෙනවා අපිටත් ඒ හානිය ලැබෙනවා කියලා දැන් ඒක විනාශ කරගන්න ඕන තේරුම් අරගෙන අවබෝධ කරගෙන අන්න ඒ නිසා ඒ අවබෝධයතාවය සඳහා අප අද ජීවිතයේ අද ගෙවමු අන්න ඒ සඳහා ඔබ සියලු දෙනාගේම පින්සිත් අවදි කරගන්නට වාසනා වේවා අද දවසේ මම ඔබ වෙනුවෙන් සිදු කරන දහම් දේශනාවල් ඔබට තේරුම් අරගෙන නිවන සරසන මඟ ආලෝකයට පත් කරගන්නට හැකි වේවා අද දවසේ මම ඔබට ලබා දෙන බෞද්ධ වඩන ක්‍රම අනුගමනය කරමින් ඔබ සියලු දෙනාටම උතුම් වූ සමාධි භාවනාවන් විදර්ශනා භාවනාවන් නිවැරදිව සංගමණය කරගෙන සසරෙහි තිබුණු අන්නර මහා පිලස් ගොන්නෙන් ඉවත් වෙන්නට වාසනාව වේවා කියලා උතුම් වූ හැඟීමක් ඇති කරගෙන අර දානමය පූජාවේ ශිෂ්ඵලය ඔබ සියලු දෙනාම ලබා Sudah hanya mencintai Kayan satu karena Dia berada Kanu, kanu, kanu